සියලු දෙනා ඉතා ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි ඉතාම තීරණාත්මක කාලයකට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ සිදුවෙන කාරණා විශේෂයෙන්ම ඊශ්‍රායලයේ කේන්ද්‍ර කරගෙන මේ වෙනකොට දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව සිදුවෙන දේවල් මේ දේවල් සිදුවෙනකොට යේසුස් වහන්සේ කිව්වා ඉහළ බලන්න නුඹගේ මිදීම ළඟයි කියලා. එතකොට අපි ඉහළ බලන්න කියන අදහස් කරන්නේ ස්වර්ගික දේ සොයන්න, ස්වර්ගික කාරණා ගැන අපේ අවධානය යොමු කරන්න. මක්නිසාද? ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස වාඩි වී සිටිනවා ඒ ස්වර්ගයේ. එතකොට මේ සලකුණු උන්වහන්සේ අපිට මීට අවුරුදු 2000කටත් කලින් ගෝලයන්ට කියලා ඒ ගෝලයෝ ඒවා ලියලා දීලා තියෙන්නේ. ඒව සිදුවෙන කාලය වන මේ කාලයේදී අපි සූදානම් වෙන පිණිසයි. එතකොට අපි සූදානම් වෙනවා කියලා කියන්නේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාරණාවල් ගැන. උන්වහන්සේ අපිට කියපු දේ, උන්වහන්සේගේ උනසට ප්‍රසන්න ලෙස අපේ ජීවිතය හැඩගස්වා ගැනීම, ඒ වගේම උන්වහන්සේට ප්‍රසන්න වූ යාගයක් කොට අපේ ශරීරය ශුද්ධ යාගයක් කොට ඔප්පු කරන පිණිසයි. දැන් මේ දේවල් ඉෂ්ට කරගන්න තමයි අපිට මේවා ලියලා දීලා තියෙන්නේ. ඒවා කිව්වා ගෝලයන්ට. නමුත් ගෝලයෝ ඒ කාලේ හිටපු ගෝලයන් හිතුවා ඒගොල්ලන්ගේ කාලයේදී මේක සිදුවෙයි කියලා. නමුත් අපි දන්නවා ඒ ලකුණු සියලු දේත් එක්ක ශුද්ධාත්මයන් වහන්සේ ඒ අය හරහා ලියලා දීලා තියෙන දේ අදාළ වෙන්නේ අපිට කියන එක අපිට දැන් ස්ථිරයි. ඒ නිසා අපි යේසුස් වහන්සේගේ ගෝලයන් ලෙස යේසුස් වහන්සේගේ ස්වභාවය දරාගෙන උන්වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට අප සියල්ලන් වර්ධනය වෙන්න අවශ්‍යයි. එපිස 4 අපිට කතා කරලා කියනවානේ සභාවට දුන්නා වූ දීමනාවන් ගැන, පස් ආකාර දීමනාවන් ගැන. එතකොට ඒ පස් ආකාර වූ සේවයන් අපිට දුන්නේ සභාව ඇතුලේ උන්වහන්සේ ස්ථාපිත කළේ අපොස්තුල්වරු, ප්‍රොපේතවරු, ගුරුවරුන්, ඒ වගේම ඉවැන්ජලිස්ත සේවය, වගේම ඉන්දිර සේවය, මේ සියල්ල සභාව තුළ ස්ථාපිත කළේ අපි ඒ සභාවට ඇතුල් වෙන කෙනා, නැත්නම් සභාවට එකතු වෙන කෙනා ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට වර්ධනය වෙන්න. නැතුව වෙන මිනිස්සෙකුගේ ස්වරූපයට නෙමෙයි. අපි සියලු දෙනා ඒ ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට වර්ධනය වෙන්න පිණිස තමයි මේ දීමනාවන් අපිට සභාව තුළ දෙවියන් වහන්සේ ස්ථාපිත කරලා තියෙන්නේ. ඒතර අපි සූදානම් වෙනවා කියලා කියන්නේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට, ඒ උස මහතේ ප්‍රමාණයට අපි ගොඩ නැගෙන්න ඕනේ. අපි සම්පූර්ණත්වයට එන්න ඕනේ. කොලොසියකේ 28 කතා කරලා කියනවා ඊ පාවුලතුමා, අපි නම් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරමු. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා ප්‍රකාශ කරනවා. මක් නිසාද? සීළු දෙනා සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස. සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස. ස්වභාවයේ කාර්යභාරය තමයි සින්දු කීය බජවුදා කුත්තුක කයින් එක නෙමෙයි. සභාවේ කාර්යභාරය වෙන්නේ සභාවේ ඉන්න සෙනඟව. තමන්ට බාර දුන්නු රැළ රැකබලා ගනිමින් ආදර්ශයක් වෙලා ඒ අයව ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය දරන පිණිස ගොඩනගමින් ඒ සම්පූර්ණත්වයට ගේන එක තමයි සභාවේ කාර්යභාරය වෙන්නේ. ඇත්තට මේක ගේන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. නමුත් සභාවේ සේවයන් ඒ ශුද්ධාත්මයන් වහන්සේ පාවිච්චි කරනවා ඒ සම්පූර්ණත්වයට ගේන පිණිස. එතකොට අපි සම්පූර්ණත්වයට එනවා කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ගති ලක්ෂණ, ගති ගුණ, උන්වහන්සේගේ චරිත ස්වභාවය අපි එකින් එක්කෙනා තුළ ගොඩනගෙන්න ඕන විතරක් නෙමෙයි, ඒක සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකයි සම්පූර්ණත්වය කියන්නේ. පර්ෆෙක්ට් සම්පූර්ණත්වය. එතකොට යේසුස් වහන්සේ සම්පූර්ණව සිටියා. අපි දන්නවා යේසුස් වහන්සේ මේ පොළවට බිහි වුණේ ස්වභාවික උපතකින් නෙමෙයි. ඒ කියන්නේ ස්වභාවික මනුෂ්‍ය ආකාරයෙන් නොවේ, අතිස්වාභාවික සුපර්නැචුරල් කන්සෙප්ෂන් නැත්නම් අතිස්වාභාවික පිළිසිඳ ගැනීමකින් උන්වහන්සේගේ ඉපදීම නැත්නම් මේ ලෝකෙට බිහිවීම සිදු වුණා. කාන්තාවක් තුළින් තමයි ස්වභාවිකව දරුවා බිහි වුණාට පිළිසිඳ ගැනීම ස්වභාවික නැහැ. ඒ නිසා දෙවියන් යේසුස් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ ස්වරූපය දරනවා ඇතුළාන්තයෙන්. නමුත් පිටස්තරෙන් ශාරීරිකව
පිටස්තරයෙන් මිනිස්යෙක්ගේ ස්වභාවය දරනවා. ඒතර මිනිස්ය ස්වභාවය දරාගෙන ඇතුළතින් දේව ස්වභාවය දරාගෙන අප මන කෙනා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට ඒ තමයි නොදක්නා දෙවියන් වහන්සේගේ දකින්න පුළුවන් ස්වરૂපය. ස්වરૂපය කියලා කියන්නේ මාංශික ස්වરૂපය නෙවෙයි, ශරීර ස්වરૂපය නෙවෙයි, ඇතුළාන්තයේ සෝල් එකේ චරිත ස්වභාවය. ඒකට හේතු තමයි ආදම් ජීවමාන ප්‍රාණයක් වුණා, ලිවිං සෝල්, දෙවියන්සේගේ ක්‍රියාව නිසා. නමුත් ඒ සෝල් එක නැත්නම් ඒ ප්‍රාණය නැත්නම් ඇතුළාන්තය යක්ෂයාට බාර දීම නිසා යක්ෂයාගේ ස්වභාවය ආදම් තුල ඇති වුණා. ඒ ආදම් තුල යක්ෂයාගේ ස්වභාවය ඇති වීම නිසා දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. යේසුස් වහන්සේ දෙවනි ආදම් ආවේ නැවත ඒ සමගිකම සම්බන්ධකම ඇති කරලා දේව ස්වභාවය, අහිමි වෙච්ච දේව ස්වභාවය මිනිස්යා තුල ඇති කරන පිණිස. එතකොට ස්වභාවයෙන් වෙන්නේ අන්න එක. සම්පූර්ණතට නම කියලා කියන්නේ අන්න එක. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සෝල් එකේ ස්වභාවය, ඇතුළාන්ති ස්වභාවය, අපි ඒ ස්වභාවයට අපි ගොඩ නැගෙන්න ඕනේ. චරිත ස්වභාවයට ගොඩ නැගෙනවා මිසක් දෙවියන් වහන්සේගේ බලයට අපිට සම්පූර්ණ වෙන්න බෑ. මොකද දේව බලය දෙවියන් වහන්සේට විතරයි. ඒක නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේ. එතකොට මේ දෙක පටලව ගන්න එපා. අපි ක්‍රිස්තුස් වහන්සේ හා සමාන වෙනවා කියලා කිව්වහම බලයෙන් උන්වහන්සේ හා සමාන වෙනවා කියලා වරදවල තේරුම් ගන්න එපා. උන්වහන්සේගේ බලය අසීමිතයි. උන්වහන්සේ සියලු ස්ථානවල ඉන්න පුළුවන්. සර්ව පරාක්‍රම, සර්ව වාසී, සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපිට වෙන්න බෑ ඒක. අපේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපය මිනිස්යෙක් තුල මිනිස්යාකාරයෙන් තිබුණා. මිනිස්යාකාරයෙන් ජීවත් වුණා. නමුත් ඇතුළාන්තයේ දේව ස්වરૂපයේ තිබුණා. අනේ දේව ගති අපි තුල සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. සම්පූර්ණත්වයට එනවා කියන්නේ ඒකයි. අද කාලේ ගොඩාක් අය වරදවල තේරුම් ගන්නවා. මේ සම්පූර්ණත්වයට එනවා කියලා කිව්වහම වරදවල තේරුම් ගන්නවා. මේ අපි කොහොමද යේසුස් වහන්සේ වගේ වෙන්න, එහෙම වෙන්න පුළුවන්ද, යේසුස් වහන්සේ වගේ වෙන්න අපිට පුළුවන්ද, කොහොම කී කිය ගොඩාක් අය ඒ සම්පූර්ණත්වයට එන ගමන සුළු කරමින්, ඒක ප්‍රතික්ෂේප කරමින් මේ සම්පූර්ණත්වයට එනවා කියන එක වැරදි ගැන්වීමක් කියලා කියන තැනටම අද සබාව පල්ලෙහාට වැඩිලා තියෙනවා. හරි, ක්‍රිස්තුස් වහන්සේ හා සමාන වෙනවා කිව්වහම එකෙන් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වයට සමාන වෙනවා කියන එක නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍යත්වයට සමානවා කියන එක. බුදුන් වහන්සේ 100%ක් මනුෂ්‍යෙක්, 100%ක් දෙවියන් වහන්සේ. අපිට දෙවියන් වහන්සේ වගේ වෙන්න බෑ. අපිට දෙවියන් වහන්සේ වෙන්නත් බෑ. යක්ෂයා උත්සාහ කරේ ඒකට දෙවියන් වහන්සේ වගේ වෙන්න. අපි දෙවියන් වහන්සේ වගේ වෙන්නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ නොදක්නා දෙවියන් වහන්සේගේ දකින්න පුළුවන් ස්වરૂපය වන මනුෂ්‍යයා වූ ක්‍රිස්තුස් වහන්සේ. Christ the man, Jesus Christ the man, මනුෂ්‍යයෙක් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගතිගුණ අපි තුල සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. මම මේක පැහැදිලි කිරීම කරේ මේ තීරණාත්මක කාලයේදී අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල යන්න අනිවාර්යයෙන්ම අපි සිදු විය යුතු කාරණයක් නිසා. මේ ඉදිරිදී සිදුවෙන්න යන කාරණාත් එක්ක මේ ස්වરૂපය දරා ගැනීම කියන කාරණය අතපසු වෙන්න, අතපසු කරන්න සබාව ක්‍රියා කරන්න ඉඩ තියෙන නිසා මේ වර්තමානයේ මේ පණිවිඩය මම අද මේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මේ පණිවිඩය එච්චරට තීරණාත්මකයි. ඒ නිසා මේ පණිවිඩය මම ඔයගෙන් ඉල්ලනවා ඉතා ඕනෑකමින් අහන්න. ඒක පුළුවන් නම් දෙපාරක් තුන්පාරක් හරි බලන්න. මේ මම කතා කරන නිසා නේ, මොකද මම කියන කෙනා බිඳුවයි. මේක මට දෙවියන් වහන්සේ පැහැදිලි ලෙස කියපු කාරණයක්. ඒ විතරක් නෙමෙයි, අපි යාඥා කාලයක් ගත කරන පසුගිය සතියේ සහ ඊට සතියේ නිරහර යාඥා කාලයක් ගත කරන වෙලාවේදී අපේ යාඥා කණ්ඩායමේ හිටපු සමීර සහෝදරයාට දෙවියන් වහන්සේ එළිදරව් කරපු කාරණයක් තමයි මම ඔයගොල්ලොත් එක බෙදාගන්න යන්නේ මේ ඉගැන්වීම හරහා. ඒ දුන්නා වූ කෙටි පණිවිඩය තුළ මම ඔහුලන්ට පැහැදිලි කර දීමක් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. මම හිතනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබතුළු තිබෙන ආලේපෙම ඔබට උගන්වයි කියලා. මොකද මම කොච්චර කතා කරත් මේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ඉගැන්වුවේ නැත්තම් මේකට තේරෙන්නේ නැහැ. ඒක නිසා මම යාඥා කරනවා, මම බලාපොරොත්තු වෙනවා මේ ශුද්ධාත්මයන් වහන්සේ ආලේපෙම ඔයාට උගන්වයි කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය දරා ගන්නවා කියනකොට ක්‍රිස්තුස් වහන්සේගේ ගති ලක්ෂණ අපි තුල ඇති කර ගන්නකොට
දැන් එපිස 4 12 13 ඒ පදවල තියෙන ආකාරයට ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතට අප සියල්ලන් වර්ධනය වෙන තෙක් සම්පූර්ණ පුරුෂකම ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වයට අපි එන්ට ඕනෑය කියන එක එපිස පොතේ කතා කරලා කියනවා සබාව ගැන කතා කරනකොට ඒක කිව්වහම අපිට සමහරට ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි අපි දන්නේ නැහැ ගොඩක් අයට පැහැදිලි නැහැ මොකක්ද වෙන්න ඕනේ කියලා මතක ඇති මම ගොඩක් කලකට කලින් මම කියන්නේ අවුරුදු දෙකකට විතර කලින් අපේ තිබිච්ච කම්බයින් සර්විස් එකකදී මම ඔයගලන්ට පෙන්නුවා ප්‍රධාන කාරණා හතරක් සම්පූර්ණ කිතුණු ජීවිතයක නැත්තම් ඒ කිතුණු ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය කරන කුළුණු පහක් පිලර්ස් හතරක් ගැන ඒ කියන්නේ තිබිය යුතු මූලික ගුණාංග හතරක් ගැන මම කතා කරා. ඒක ශුද්ධාත්මයන් වහන්සේ මට ඒ දවසේ දුන්න දෙය කාරණේ. දැන් ඒ කාරණා හතර මම ඉදිරිපත් කරපු ඒ කාරණා හතරේ ඒ කෙටි වීඩියෝ එක විනාඩියක විතර මම ඒක ඇනිමේෂන් එකක් ඒක මම ඒක ඔයගලන්ට පෙන්නන්නම් මේ වෙලාවේ ඔයගොන්ට සිහි වෙන පිණිස ඊට පස්සේ මම ඒක ගැන විස්තරාත්මකව ඔයගොල්ලොත් එක්ක කාරණා කීපයක් බෙදා ගන්න යනවා. අපි ඉස්සෙල්ලා ඒ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි දැකපු ඒ ප්‍රසන්ටේෂන් එක ඇනිමේෂන් එක අපි පොඩ්ඩක් බලලා ඉමු අපි මතකයේ සිහි කරගන්න. මේ තමයි කණු හතර පිලර්ස් 4 පිලර්ස් කිතුණු ජීවිතේ ගොඩනගා ගත යුතු ගොඩනගා ගන්න අවශ්‍ය කරන කණු හතර කොනේ තියෙනවා වහලය දානවා. එතකොට ඒ තමයි අවංක කීකරුකම අවංකකම යටහත්කම විශ්වාසවන්තකම. මෙන්න මේ කාරණා හතර තමයි වැදගත් වෙන්නේ කිතුණුවාගේ ජීවිතයේ මූලික අංග හතර ඔක තියෙනවා. දැන් මම අද කරන්න යන්නේ ඇත්තටම මේ කාරණා හතර මේ හතර මම ඔයගලන්ට විග්‍රහ කරන්න යනවා. හරි. එක එක අරගෙන මේක විග්‍රහ කරමින් ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන විදිය දෙවියන් වහන්සේ අපිට එළිදරව් කරපු ආකාරයට ඒ යාඥා කාලය තුළ ශුද්ධාත්මයන් වහන්සේ එළිදරව් කරපු ඒ කාරණා හතර මේකට අදාළව කීකරුකමට අවංකකමට යටහත්කමට විශ්වාසවන්තකමට මෙන්න මේ කාරණා හතරට අදාළව ඒ ටිකම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න යනවා. හොඳයි අපි ඉස්සල්ලාම අපි බලමු කීකරුකම. මොකද අපිට අමතක කරන්න අරකයි කීකරුකම තමයි මේ මූලික නැත්නම් මේ කණු හතරේ තියෙන මූලික නැත්නම් ප්‍රධාන කණුව වෙන්නේ. මම එහෙම කියන්නම් මේ හතරම වැදගත්. නමුත් යම් කිසි කකුලුණක් ප්‍රධාන කුලුණක් වෙනවා කියලා අපි හිතනවා නම් ඒ තමයි කීකරුකම. මොකද අමතක කරන්න අරකයි අපි ආදම් දෙවියන් වහන්සේගෙන් ඈත් උනේ අකීකරුකම නිසා. එතකොට ආදම්ට තිබුණේ හරි සරල දෙයක් කීකරු වෙන්න තිබුණේ එක ආඥාවයි. ගහෙන් කන්න එපා. එච්චරයි. වෙන මොකුත් නැහැ. වෙන කිසිම නියෝගයක් ආඥාවක් නැහැ. ගහක් තියෙනවා. ලස්සන ගෙඩි තියෙනවා. හොඳට ආකර්ෂණීය දේවල් තියෙනවා. ඇහැට ලස්සනයි මාංශයට රසයි කියලා දැනෙයි. හැබැයි දැනස කියනවා කන්න එපා. කීකරුකම කියන්නේ කොච්චර ලස්සනයි මම ඒකට ආසයි මට ඒකට යන්න තාම පෙළඹීමක් තියෙනවා නමුත් දෙවෙනස කියලා තියෙනවා එපා කියලා නිසා මම කරන්නේ. එච්චරයි කීක එච්චරයි කරන්න තිබුණේ. ඒක තමයි එක මාඥාව. ආදම්ට දුන්නා. නමුත් ආදම් මේකට අකීකරු වුණා. කීකරු වුණේ නැහැ. ඒ නිසා තමයි මේ ලෝකයේ මේ වගේ මේ ස්වභාවයකට වැටෙන්න හේතු වුණේ. දැන් අකීකරුකම නිසා අහිමි වෙච්ච දේව ස්වરૂපය නැවත අපතුල ඇති කරන පිණිස තමයි යේසුස් වහන්සේ ඇවිත් කීකරුකම අපිට ඉගැන්වුවේ. හරි. අපි දකිනවා යේසුස් වහන්සේ කුඩා කාලේ ඉඳලා දෙමාපියන්ට කීකරුව හිටියා කියලා තියෙනවා. ඒක ලූක් පොතේ කතා කරලා කියනවා. ඔයගොල්ලන්ට මතකද සිදුවීම
වයස අවුරුදු 12දී යේසුස් වහන්සේ ජෙරුසලමට ගිය වෙලාවේ අවුරුදු 12දී යුදෙව්වන්ගේ තියෙනවනේ පිරිමි ළමයින්ට ටුටෝරයක කියවන මුල් අවසර අකුරු කියවනවා වගේ ටුටෝරයක කියවන්න දෙන්නේ ඒ අවුරුදු 12දී. ඒ උත්සවයට ගිහිල්ලා ජෙරුසලමට ගිහිල්ලා එනකොට තමයි යේසුස් වහන්සේ දේවමාලිගාවේ පරිසිවරුන් සහ ලියන්නන් ගුරුවරුන්ට උගන්වමින් හිටියේ. ඒ වෙලාවේදී මරියතුමිය ඇවිල්ලා අහනකොට යේසුස් වහන්සේගෙන් ඇයි පුතා මෙහෙම අපිට කළේ කියලා. යේසුස් වහන්සේ කියනවා දැන් නැද්ද මගේ තාත්තගේ කාර්ය මං කරන්න ඕනේ කියලා. හැබැයි ඊට පස්සේ ඊළඟ පදේ තියෙනවා ලූක් පොතේ යේසුස් වහන්සේ නැවත දෙමාපියොත් එක්ක ගෙදරට ගිහිල්ලා ඔවුන්ට කීකරුව යටහත සිරු දෙනාගේ සිද්දිනාගෙන හිටියා කියලා. ඒ තමයි කීකරුකම. දැන් එයාට හැකියාව තිබුණත් දැනගැන්ම තිබුණත් ලියන්නන්ටත් පරිසිවරුන්ටත් වචනය උගන්වන්නන්ටත් වඩා දැනුමක් යේසුස් වහන්සේට තිබුණත් වයස අවුරුදු 12යි. එයාට මිනිස්ට්‍රි එකක් පටන් ගන්න පුළුවන්කම තිබුණත් වයස අවුරුදු 12යි. ඒ එයාගේ පණිවිඩය අහපු අය ගොඩාක් විශ්මිත වුණත් වයස අවුරුදු 12යි. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒක නෙමෙයි. එනිසා කීකරුව මේ පොළවේ දෙමාපියන්ට කීකරුව යේසුස් වහන්සේ ගොඩ නැගුණා. ඒ තමයි කීකරුකම. ඒ වගේම යේසුස් වහන්සේට අවුරුදු 30දී බෞතිස්ම වෙන්න එනකොට යේසුස් වහන්සේ යොහාන් ළඟට ඇවිල්ලා බෞතිස්ම වෙන්න හදනකොට යොහාන්යාව වළක්වන්න හදපු වෙලාවේ කියලා යොහාන් කිව්වේ මොකද ස්වාමී ඔයාගෙන් මමයි බෞතිස්ම වෙන්න ඕනේ මොකද ඔයා පාපය නැහැ මම පාපය ඇතු ඉපදිච්ච කෙනෙක් ඒ නිසා මමයි ඔයාගෙන් බෞතිස්ම වෙන්න ඕනේ ඇයි ඔයා මගේ ගාවට එන්නේ කියලා යොහාන් අහනවා යේසුස් වහන්සේගෙන්. ඒතර යේසුස් වහන්සේට තිබුණා ඒ කතාව ඇත්ත යොහාන් කිව්ව කතාව ඇත්ත. නමුත් යේසුස් වහන්සේට තිබුණා ඒ වෙලාවේ යොහාන්ගේ කීම අහලා නැත්නම් යොහාන් කියපු දෙයට එකඟ වෙලා එයා කිව්ව ඇත්ත කතාවක් නිසා දෙවියන් වහන්සේට අකීකරු වෙන්න. එයාට පොඩි අහංකාරකමක් එීම ආව නම් මම මොකද පෞකාරයෙක්ගෙන් බෞතිස්ම වෙන්නේ මම නිශුද්ධ කෙනා කියලා එහෙම හිතුවා නම් ලොකු වරදක් වෙන්න තුන මුතුන් වහන්සේ එහෙම කරන කෙනෙක් නෙමෙයි උන්වහන්සේ කීකරු කෙනෙක් නිසා. උන්වහන්සේ යොහාන්ට කිව්වා නෑ යොහාන් මේක වෙන්න ඉඩ හරින්න සියලු ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන පිණිස. ඒතර සියලු ධර්මිෂ්ඨකම යේසුස් වහන්සේ ඒ වෙනකොට ධර්මිෂ්ඨයි. නමුත් ධර්මිෂ්ඨකම සම්පූර්ණ වෙන්නේ කීකරුකමෙන්. එතකොට උන්වහන්සේ කීකරු වුණා බෞතිස්මයට. අන්න ඒ වෙලාවේ තමයි ස්වර්ගයෙන් හඬක් ඇවිල්ලා පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ එතන හිටපු අයට කතා කරලා කියනවා මේ මාගේ පුත්‍රයාය මම ඔහු ගැන ප්‍රසන්නව සිටිනවා. දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ කීකරුකමට. අකීකරුකමට උන්වහන්සේ පොඩ්ඩක්වත් ප්‍රසන්න නැහැ. එනිසා අපි දකිනවා දෙවියන් වහන්සේ මුල සිටම බලාපොරොත්තු වුණේ කීකරුකම. අපි පොඩ්ඩක් යන් හේබ්‍රු පොතට. හේබ්‍රු පොතේ 5 වෙනි පරිච්ඡේදය යේසුස් වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ කීකරුකම මොකක්ද කියලා හේබ්‍රු 5:8 ඉඳලා අපි සමහරවිට හේබ්‍රු 5:5 ඉඳලා අපි කියවමු. පොඩ්ඩක් අපි වැඩිපුර කතා කරමු මේ කීකරුකම ගැන. අනිත් කාරණාවලට වඩා මොකද කීකරුකම එච්චරට වැදගත් නිසා. කීකරුකම මෙන්න මෙහෙමයි. තමන් වහන්සේට සමා වෙන්න 5:5 හෙබ්‍රු 5:5 හෙබ්‍රු 5:5 ඉඳලා මෙහෙම කියනවා එසේම ක්‍රිස්තුස් වහන්සේත් උත්තම පූජකයෙක් වීමේ ගෞරවය තමන් වහන්සේම ගත්තේ නැත. පොඩ්ඩක් මම ඒක ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. So also Christ did not glorify himself to become high priest. ඒක සිංහලයේ අර්ථය එන්නේ නැහැ හරියට. උත්තම පූජකයෙක් වෙන පිණිස ක්‍රිස්තුස් වහන්සේ යාව උසස් කරගත්තේ නැහැ. ඒකයි එතන කියන්නේ. හරි. නමුත් ඔබ මාගේ පුත්‍රයාය මම අද ඔබ ජනිත කළමේ උන්වහන්සේට කී තරම් වහන්සේ ඒ ගෞරවෙ දුන්සේක. එතකොට ක්‍රිස්තුස් වහන්සේ තමන්ව උසස් කරගත්තේ නැහැ.
නමුත් ක්‍රිස්තුස් වහන්සේට තන දුන්නා දෙවියන් වහන්සේ විසින්. ඊළඟ පදේ. එසේම වෙන තැනක ඒ කියන්නේ ගීතාවලියේ කියනවා ඔබ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ ප්‍රකාරයට සදාකල්ම පූජකයෙක්ව සිටින්නේයයි උන්වහන්සේ කියන සේක. ඊළඟ පදේ. උන්වහන්සේ මාංශවත්ව සිටි දවස්වලදී ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ ශරීරාකාර සිටි දවස්වලදී තමන් වහන්සේ මරණයෙන් ගලවන්ට පුළුවන් වූ තැනන් වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුලෙන් යුක්ත යාඥා සහ කන්නලව් ඔප්පු කර තමන්ගේ දේව බය නිසා උත්තර ලැබ. දැන් බලන්න මේ 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 කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. හරි. එයා ගෙත්සමනී යුවෙනදී අපි දන්නවා අපි කියලා කියවලා තියෙනවානේ. යේසුස් වහන්සේ කතා කරගොනේ පියන්නේ පුළුවන් නම් මගේ මේ කුසලාණි අයින් කරන්න කියලා. ඒ ගැන මේ කතා කරන්නේ හැඬීමකින් බලවත් හැඬීමෙන් කඳුලෙන් යුක්තව යාඥාව කරා කන්නලව් කරා මොකටද දන්නවද? පුළුවන් නම් මේක අයින් කරන්න ගන්න. නමුත් යේසුස් වහන්සේ තුල තිබුණා වූ දේව බය නිසා උත්තර ලැබ. හරි. Because of his godly fear. ඉතින් කීකරු වෙන්න නම් godly fear එක තියෙන්න ඕනේ. දේව බිය තියෙන්නේ නැත්නම් කීකරු වෙන්නේ නැහැ. හරි. ළමයි හරි කීකරු වෙන්න නම් යම්කිසි ගරු බියක් තියෙන්න ඕනේ දරුවට. හරි. එතකොට යේසුස් වහන්සේ තුල පියාණන් වහන්සේට බියක්, ගරු බියක්, දේව බියක් තිබුණා. මන්නේ මේ කියන්නේ බයිබලේ. අද දේව බිය කියන එක නිකන් මේ සමාජයේ මේ කිතුණු සමාජයේ මේ චර්ච් එකේ නිකන් ඒක පිළිගත නොයුතු කුණුහරපයක් වෙලා. දේව බිය කියන එක. යේසුස් වහන්සේට මචං කියාගෙන ඉන්න ටයිප් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එච්චරට යේසුස් වහන්සේ පහත් කරලා එච්චරට දෙවියන් වහන්සේගේ ගරුත්වය පහත් කරලා ඒ නිසා දේව බිය නැති වෙලා ඒ නිසා කී කරු වෙන්නේ නැහැ. හරි. දේව බිය තියෙන්න ඕනේ. යේසුස් වහන්සේ තුල තිබුණා වූ දේව බිය නිසා තමයි උත්තරේ ලැබෙන්නේ. මොකද උත්තරේ? දේව දූතයෝ ආවා. ඇවිල්ලා උන්වහන්සේ ශක්තිමත් කළා. හරි. ඒතර උන්වහන්සේ අනිත් පැත්තට කතා කරලා කියනවා නෑ නෑ මගේ කැමැත්ත නෙමේ ස්වාමිනේ. ඔබ වහන්සේ කැමැත්ත. එකයි වෙන්නේ. කීකරුකම කියනන්නේ ඒකයි. එතන උන්වහන්සේ කීකරු වුණා. ඒක තමයි කියවෙන්නේ ඊළඟ පදේ. උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නමුත් කියන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයව සිටියත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙන ගත්සේක. යේසුස් වහන්සේ කීකරුකම ඉගෙන ගත්තා. එයා වින්ද දුක් විඳින. ඒ කියන්නේ යේසුස් වහන්සේ කුරුසෙට යන්න ඒ ක්‍රියාවලිය තුළ ගෙත්සමනී උයන ඉඳලා ඒ ක්‍රියාවලිය තුළ කීකරුවීම මොකක්ද කියන එක උන්වහන්සේ ඉගෙන ගත්තා. ඉස්සල කෝනේ පුළුවන් නම් මගේ මේක අයින් කරන්න. ඊට පස්සේ කිව්වා නෑ 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 මගේ කැමැත්ත නෙමෙයි උන්වහන්සේ කැමැත්ත වෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ අතර යම් කිසි ඝට්ටනයක් තිබුණානේ. හරි. යම් කිසි ඝට්ටනයක් තිබුණානේ. ඒච නිසානේ උන්වහන්සේ ඒ වගේ ඇහුවේ පුළුවන් නම් මගෙන් අයින් කරන්න. හැබැයි අනිත් පැත්තට කියන නෑ නෑ මගේ කැමැතේ උන්වහන්සේ කැමැත්ත. ඒ කීකරුකම ඉගෙන ගත්තා. උන්වහන්සේ කීකරුකම ඉගෙනගෙන අපිට කියනවා ඒ කීකරුකම අප තුළ ඇති කරගන්න කියලා. හරි. ඊට පස්සේ ඊළඟ පදේ. මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරනු ලැබ. දැන් බලන්න කීකරුකම ඉගෙන ගත්තට පස්සේනේදී ආ සම්පූර්ණව මේ හේබ්‍රු පොතේ මේ කතා කරලා කියන දේ මෙසේ උන්වහන්සේ සම්පූර්ණ කරනු ලැබ. උන්වහන්සේ සම්පූර්ණ වුණා. උන්වහන්සේ සම්පූර්ණ කරනු ලැබ. මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලේ හැටියට having been perfected he became the author of eternal salvation to all who obey him. දැන් බලන්න මේ කොටස නැද්ද කොහෙද සිංහල බයිබලේ? පොඩ්ඩක් ඊළඟ පදේ දාන්න බලන්න 10 වෙනි පදේ.
තමන් වහන්සේට කී කරවන්නා වූ සියල්ලන්ට සදාකාල ගැලවීමේ කතරු වූසේක. එතකොට සදාකාල ගැලවීම ලැබෙන්නේ යේසුස් වහන්සේට කීකරු වෙච්ච අයට විතරයි. මං හිතන්නේ ඕගලන්ට එක පැහැදිලි මේ පද ටිකෙන්. යේසුස් වහන්සේ කීකරුකම ඉගෙන ගත්තා. හරි. ඒ කීකරුකම ඉගෙනගෙන අපිට කියනවා ඒ හා සමාන කීකරු වීමට ඇතුල් වෙන්න කියලා. හරි. ඒතර යේසුස් වහන්සේ කීකරු කම ඉගෙනගෙන අපිට ආදර්ශයක් වෙලා අපිට කියනවා කීකරු වෙන්න කියලා. ඒ කීකරු වෙන අය විතරයි සදාකාල ජීවිතයට ඇතුල් වෙන්නේ. පැහැදිලි නේද? ඒතර කීකරුකම කොච්චර වැදගත්ද? මම වැඩි වෙලාවක් අරගත්තේ ඒකයි කීකරුකම ගැන කතා කරන්න. මොකද අද කාලේ කීකරුකම කියන එක නිකන් තුට්ටු දෙකට දාලා තියෙන සබාවයි. හරි. දැන් අපි කතා කරලා කියනකොට මේ සභාව ඇතුලේ තියෙන තව කුණුහරපයක් මම ඔයගලන්ට කියන්නම්. මේකට මම ඉච්චරට මේ පිළිකුල්ව කතා කරන්නේ සභාවේ සිදුවෙන දේවල්. මොනවද දන්නවද? සභාවේ ඉන්න ලොක්කෝ වර්ගයේ වැඩයි කතා කරලා කියනවා අපි දෙවියන් වහන්සේට කීකරුයි මිනිසුන්ට කීකරු නැහැ කියලා. මොකද තමයි ප්‍රසිද්ධ කියමනේ. අපි මිනිස්සුන්ට කීකරු වෙන්න ඕනේ නැහෙනි. අපි දෙවියන් වහන්සේට කීකරුයි කියලා. පට්ටපල් බොරු. ඒ වගේ අය කැරලිකාර ආත්ම තියෙන අය. දෙවියන් වහන්සේ පත් කරපු නායකත්වයට කීකරු වෙන්නේ නැත්නම් තමන්ගේ ඉස්සරහා පේන්න ඉන්න මිනිස්යාට කීකරු වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ පත් කරපු නොදක්න දෙවියන් වහන්සේට කොයි දයක් කීකරු වෙන්නේ? බොරුනේ. ඒ ඇවිල්ලා අහංකාර උද්දච්ච කැරලිකාර ආත්මයක් තියෙන අය තමයි මම කතා කරන්නේ. හරි. දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ පත් කරලා තියෙනවා නම් යම්කිසි නායකත්වයක්. ඒකත් හෙබ්‍රු පොතේ තියෙනවානේ තමන්ගේ ආත්ම ගැන ගණන් දෙන්න සිටින අය පිණිස් වගේ එයාට යටහත් කීකරු වෙන්න කියලා තියෙනවානේ හෙබ්‍රු පොතේ නේද? මොකද ඔවුන් උඹලාගේ ආත්ම ගැන දෙවියන් වහන්සේට ගණන් දෙලා තියෙනවා. ඒතර තමන් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මේ කෙනා දෙවියන් වහන්සේ මගේ මා වෙනුවෙන් පත් කරලා තියෙන කෙනාද කියලා. අන්න එහි කෙනා දැනගත්තට පස්සේ යාට කීකරු වෙන්න ඔයා අනිවාර්යෙන් බැඳිලා ඉන්නවා දෙවියන් වහන්සේ තුල. බුදුවැයාට අකීකරුනවා කියන්නේ දෙවියන් වහන්සේට අකීකරු වෙනවා කියන්නේ. හැබැයි වා කියනවා නම් මම මිනිසුන්ට අකීකරු වෙන්න මොකටද? මම දෙවියන් වහන්සේ විතරක් අකීකරු නැහැ. ඒ ඇවිල්ලා රැම්බොලා. දේව රාජ්‍යයේ ඉන්න හිතුවක්කාර, කැරලිකාර, උද්දච්ච, අහංකාර අය. ඒ අය යක්ෂයාගේ මිසක් දෙවියන් වහන්සේගේ අය නෙමෙයි. බුදු යක්ෂයාට සිදු වුණේ අහංකාරකම නිසා කීකරු නොවී සිටීම. තමන් ඔක්කොම දන්නෝ මමත් දෙවියන් වහන්සේ වගේ. ඇයි යාට පුළුවන් නම් මෙයාට මට බැරි මොකද? ඔය බලන්න මෝසස්ගේ කතාවේ බලන්න. මෝසස් කතා කරලා කියනකොට මෝසස් සෙනගව ගේනකොට මිරියම් මෝසස්ගේම සහෝදරිය. ආරොන් ඒ සහෝදරය. මේ ඔක්කොමලා මොකද්ද කරේ? මෝසස්ට කීකරු වුණා. කැරලි ගැව්වා. ඒ දෙවියන් වහන්සේට ඇයි අපිට දෙවියන්සේ කතා කරන්නේ නැද්ද? ඇයි යාට විතරද කතා කරන්නේ? ඒක වෙලා තව කොට සමාජය පස්සේ ගේන්න. කීකරුකම අතිශයින් වැදගත් වෙනවා සදාකාල ජීවනයේදී. ඇතුළ අපි ආපහු දාමු මේ පදේ හේබ්‍රු පොතේ 5 වෙනි පරිච්ඡේදය 10 වෙනි පදය. තමන් වහන්සේට කීකරු වන්නා වූ සියල්ලන්ට සදාකාල ගැලවීමේ කතරු වූසේක. ඒතර යේසුස් වහන්සේ තමයි සභාව තුළ ස්ථාපිත කරේ. අපොස්තලවරු, ප්‍රොපේතවරු, ඉවැන්ජලිස්ටවරු, සභාපාලක, ටීචර් ස්ථාපිත කරේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව තුළ. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය තුළ තමන් සභාව තුළ මේ ගොඩනගලා ඉන්න මෙන්න මේ අයට කීකරු වෙන එක. අපි එකිනෙක නාගේ එක එකිනෙක නාගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ. ඒ වගේම කීකරුකම තුළ මම කතා කරලා තව එකක් කියන්න. අපි යම් පොඩ්ඩක් 1 සාමුවෙල් පොතේ 15 වෙනි පරිච්ඡේදයට. 1 සාමුවෙල් 15. එදා ඉඳලම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණ දේ ගැන 1 සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා සාවුල් දෙවියන් වහන්සේ කියපු සමහර කාරණාවලට කීකරු වුණා, සමහර කාරණාවලට අකීකරු වුණා. හරි. ඉතින් සම්පූර්ණ දෙයට කීකරු වුණේ නැහැ. එයාට පුළුවන් දෙයට කීකරු වුණා. එයාට කරගන්න අපහසුයි වගේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න පිණිස
සමහර දේවල්ට අකීකරු වුණා. يعني සම්පූර්ණ කීකරු වීම නෙමෙයි. එහෙම වෙච්ච අවස්ථාවේදී සාමුවෙල් ඇවිල්ලා කතා කරලා කියන දේ තමයි මම මේ කතා කරන්නේ. 1 සාමුවෙල් 15 22 සාමුවෙල් කතා කරලා කියන දේ. 1 සාමුවෙල් 15 22 හරි කතා කරලා කියනවා මෙහෙම සාමුවෙල් ස්වාමින් වහන්සේගේ හඬට කීකරවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමින් වහන්සේ ප්‍රසන්න වනසේක්ද පූජාවට වඩා කීකරුකමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමත් හොඳය. හා පූජාවට වඩා කීකරුකම වැදගත්. අපිට පුළුවන් දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙහෙසෙන්න. අපි පූජාවක් වෙයි. අපි ගොඩාක් දේවල් කරයි දෙවියන් වහන්සේ වෙනුවෙන්. හැබැයි කීකරු වෙන්නේ නැත්තම්. කීකරුකම කියන්නේ සම්පූර්ණ කීකරුකම. සම්පූර්ණ කීකරුකම. භාගයට කීකරු වීම නෙමෙයි. සමහර කාරණාවලට කීකරු වීම නෙමෙයි. සාවුල් කරේ එක සමහර කාරණාවට කීකරු වුණා. ගිහින් යුද්ධ කරා, සටන් කරා, මැරුවා, ඔක්කොම කරා. හැබැයි සහ මුලින් විනාශ කරන්න කිව්වට සහ මුලින් විනාශ කරේ නැහැ. හරි. එයාට පුළුවන් ටික තියලා අර ටික තමන්ගේ වාසිර තියාගෙන එයා කියන හේතුව මොකක්ද දන්නවද? මේ පූජාව නිතර කරගත්තේ. අකීකරු වුණේ මොකටද දන්නවද? පූජාවක් දෙන්න. ඉස්සලපදි පොඩ්ඩක් බලමු. එතකොට මේක කියයි. සාවුල් කතා කරලා කියන්නේ නමුත් සෙනග වනාහි විනාශයට කැප වූ දේවලින් කියන්නේ විනාශ නිකන් ආස්ති වෙලා යන දෙයින් ප්‍රධාන කොට්ටාශය වන බැටළුවන් ගවයන් කොල්ලේ අතරින් රැගෙන ගිල්හාල් ගිදී ඔබගේ දෙවියෝ ස්වාමින් වහන්සේට පූජා කරන පිණිස ආවෝයයි සාමුවෙල්ට කිව්වා. ඒ කියන්නේ නිකන් මේ මරලා දාලා පුච්චලා දාලා අපරාධේ නාස්ති කරන්නේ ඒගොල්ලන්ව. ඒ නිසා ඒගොල්ලන් අපි අරන් ආවා ඔයාගේ දෙවියන් වහන්සේට පූජා කරන්න. නිදහසට කරුණු දෙන හැටි. අකීකරු වෙනකොට නිදහසට කරුණු දෙනවා. සාමුවෙල් කතා කරලා කියනවා නුඹ දෙවියන් වහන්සේගේ හඬට කීකරු නොවිච්ච නිසා ඒ හඬට ඇහුම්කන් නොදුන් නිසා දෙවියන් වහන්සේත් නුඹව ප්‍රතික්ෂේප කළා. වදනද අපි උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දුන්නේ නැත්තම් උන්වහන්සේ අපේ යාඥාවට ඇහුම්කන් දෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න එපා. දෙවියන් වහන්සේ වට කියන දේ කරන්න නැතුව යේසුස් වහන්සේ වට කරන්න කියලා දෙන දේ ඔයා කරන්න නැතුව ඔයා එයාගෙන් දේවල් ඉල්ලන්න එපා. මම තව උදාහරණයක් කියන දෙකට. යොහන් 15:7 දාන්න ඕනේ. යොහන් 15:7 කියලා කියනවා මාගේ වචනය නුඹලා තුල පවතිනවා. නුඹලා මා තුල පවතිනවා. කැමති දෙයක් ඉල්ලා බලන්න මම නුඹලට දෙනවා. කී කරුක? වචනය පවතිනවා කියලා කියන්නේ කී කරුක? යේසුස් වහන්සේ කියලා තියෙන දේ අපේ අතට මේ බයිබලයේ හරහා දීලා තියෙන්නේ ඒකට. බයිබලයේ අපේ අතට දීලා තියෙන්නේ ඒකට. අපි දැනගන්න මොකක්ද උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ නිසා කිසි කෙනෙකුට නිදහසට කාරණයක් නැහැ. මං දැනන් හිටියේ නැහැ. මෙහෙම දෙයක් තියෙනවා කියලා මං දැනන් හිටියේ නැහැ කියලා කවර කියන්න බෑ. මොකද වාගේ අතේ බයිබලයේ තියෙන්නේ. දේව වචනය යේසුස් වහන්සේ අපිට කරන්න කියපු දේ අපිට පණිවිඩය පැහැදිලිව බයිබලයේ තියෙනවා. ඒ නිසා උන්වහන්සේට කීකරු වෙන්න අවශ්‍යයි. ඒ කීකරුකම දෙවියන්ස අපි බලාපොරොත්තු වෙනවා. යේසුස් වහන්සේ ඉගෙන ගත්තා කීකරුකම. උන්වහන්සේට කීකරු වෙන අයට සදාකාල ජීවනය උරුම දුන්නා. කීකරු වෙන අයට. අකීකරු වෙන අයට නෙමෙයි. තමන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන අය නෙමෙයි. නමස්කාර කරලා යාඥා කරනවා, ඔක්කොම දේවල් කරනවා, ඒවා කරනවා, කීකරුනේ නැත්තම් වැඩක් නැහැ. පූජා වැඩක් නැහැ. පූජාවට වඩා කීකරුකම වැදගත් වටිනවා. ඒ වගේම බැටළුවන්ට වඩා ඇහුම්කන් දීම වැදගත්. දෙවියන්ට ඇහුම්කන් දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරන අතුල. ඔතනද කීකරුනේ තියෙන ලොකුම බාධකේ මිනිස්සුෙකුට, මිනිස්සුය කියන්නේ නායකත්වයට කීකරුනේ තියෙන ලොකුම බාධකේ මොකක්ද දන්නවද? ශුද්ධාත්මයන් වහන්සේ තුලින් නායකත්වයේ හරහා යමක් කතා කරනකොට
ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය අහන කෙනා තුළ තිබුණොත් තමයි එයාකට කීකරු වෙන්නේ. මොකද යමක් නායකත්වයෙන් කතා කරනකොට අහන කෙනා ශුද්ධාත්මයන් වහන්සේ අහන කෙනාට කතා කරේ නැත්තම් නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ එයාට ඇහුනේ නැත්තම් එයා කීකරු වෙන්නේ නැහැ. අන්න එතකොට දැනගන්නවා මෙතන තියෙන්නේ කිතුන ක්‍රියාත්මක වෙන්නේ ආත්ම දෙකක් කියලා. ස්පිරිට්ස් දෙකක්. එකක් මෙහෙන් කතා කරනවා, අරය වෙන එකක් කියනවා. එකම ස්පිරිට් එක නැක වෙන්න බෑනේ. ඒක තමයි ඒකත්වය, එකඟත්වය, එක මනස. ඒතර අපි ඔක්කොම එක අභිප්‍රාය කරගෙන එක ආත්මකින් එක එකතු සිටීම ඒකත්වයක් වීම වැදගත් වෙන්නේ එකයි. ඒ නිසා මම අපි නායකත්වයක් විදිහට කතා කරනකොට කාට හරි ඒ අහන කෙනා ශුද්ධාත්මයන් වහන්සේ යාට කතා කරන දේ එයාට පැහැදිලි වුණේ නැත්තම් යකී කරුවේ නැහැ. එයාගේ හඬ ඇහෙන නම් එයා ශුද්ධාත්මනසිත සම්බන්ධ වෙන්න ඕනේ. ඒසර අපි ඒකත්වයකට අපි යමක් කියන්නත් ඉස්සල්ලා එකගයි. ඒක තමයි කී කරු කරන්නේ කියන වැදගත්. හොඳයි. ඒක මම ටිකක් වැඩිපුර වෙලාවක් අරන් පැහැදිලි කරේ මේ කණු හතරේ නැත්තම් මේ පිලර්ස් හතරේ කුළුණු හතරේ වැදගත්ම දේ තමයි මේ කාරණා හතර වැදගත්ම කාරණේ තමයි කීකරුකම. කීකරුකම පළවෙනි තිබුණ නැත්තම් අපිට ඒක ගොඩනගා ගන්න බැහැ. ඒ නිසා කීකරුකම කියන එක මම පැහැදිලි කරන්නම් හරියට. ඒ කීකරුකම කියන උඩින් තියනට ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. කීකරුකම කියන එකට ඇතුලේ තියෙන දේ මම දැන් පෙන්නන්නම්. හරි. කීකරුකම කියලා තමයි එළියෙන් තියෙන්නේ. ඇතුලේ මොකද්ද? කියන දේ කරන. කියන දේ කරන. ප්‍රශ්න කරන්නේ නැහැ. කියන දේ කරනවා. යන්න කිව්වම යනවා. ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි එහෙම කොහොමද? ඇයි මෙහෙම කොහොමද? අරන්නේ නැහැ. කියන දේ කරනවා. දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ කරනවා. අමතක කරන්න එපා. සමහර වෙලට දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් තුලින් කතා කරනවා කියනවා. බූරුව තුලින් කතා කරනවා. එක ප්‍රොපේතවරයෙකුට බූරුවෙ තුලින් කතා කරා. නේද? මෝඩ ප්‍රොපේතවරේ පිස්සු ප්‍රොපේතවරේ පිස්සු නටනකොට බූරුවෙ තුලින් කතා කරා. බූරුව බූරුවට කිව්වනම් බූරුව අනිවාර්ය අහිංසක විදිහට කතා කරා පේන්නේ නැද්ද කියලා. නැත්තම් බූරුව මම වගේ නම් බිබ්බා මම වගේ බූරුවෙක් නම් අහනවා ඇයි බූරුව තේරෙන්නේ පේන්නේ නැද්ද කියලා. ප්‍රොපේතවරයාගේ ඒ වගේ බූරුවන් තුලනොත් කතා කරන බබ මතක කරන්න එපා. හරි. එනිසා මේ වගේ බූරුව තුලනොත් කතා කරන කියන දේ කරන. හැබැයි වාතුල ආත්මයන් වහන්සේ වාසය කරන නම් ඔයාට මඟ පෙන්වන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ නම් ඒ කියන දේ කරන්න එච්චර අමාරු නෑ. කියපු ගමන් ලෑස්ති කරන. ඒ තමයි ඒකත්වය. ස්පිරිට් එකේ එකමුතුකම, ආත්මයේ එකමුතුකම. ඒ ආත්මයේ එකමුතුකමට සහෝදර සහෝදරයන් ලෙස අපි ඔක්කොම එක මට්ටමක ඉඳගෙන සබාව ඇතුලේ උන්වහන්සේ පත් කරලා තියෙනවා තමයි. අපොස්තුලෝ ප්‍රපේතුලෝ පත් කරලා තියෙනවා. නමුත් ඔක්කොම එක සමානයි. අමතක කරන්න එපා. කිසි කෙනෙක් උසස් නැහැ. නායකත්වයේ කියන වචනේ මම පාවිච්චි කරන්න ඉතර කැමති නැහැ. සේවකයෝ. නමුත් ඒ නායකත්වයට යටත් වෙලා සිටිනවා කීකරු වෙන එක වැදගත් නිසායි මම මේ වචනේ පාවිච්චි කරේ. එක සමානයි අපි ඔක්කොම. නමුත් අපි කතා කරන කොට දෙයක් ඕඩර් එකක් තියෙනවා. දෙවනසේ ස්වභාවය පිළිවෙලක් තියෙනවා. දෙවනසේ ස්වභාවය නුඹලාගේ ආත්ම ගැන ගණන් දෙන්න පත් කරලා තියෙන අය ගැන එයාට කීකරු සිටින්න කියලා බයිබලේ තියෙනවා. යම්කිසි කීකරු මම විතර තියෙන ඕන නිසා කියන දේ කරන්න. කියන දේ කරන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ ආත්මයෙන් එකමුතු වුණොත් විතරයි. නැත්තම් හිතනවා එයාට මට මොන් කීකරු වෙන්නේ මං කොපතන දෙනසෙන් අහනවද කියලා. ඔවගේ මෝඩ කතා කියනවා. ඒ අර අහංකාරකම තියෙන නිසා. ඒක කියන දේ කරන කෙනෙක් වෙන්න ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඒකත්වයකට ඔයා එන්නම ඕනේ. ඔයා ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඒකත්වයකට ඇවිල්ලා නැත්නම් ඔයා කියන දේ කරන්නේ නැහැ. ඔයා කීකරු වෙනවා. ඔයා ස්වභාවික ඇස්වලින් බලලා ස්වභාවික කන් වලින් අහලා ස්වභාවිකව දකින දේ යන තීරණය කරොත් කවදාවත් කීකරු වෙන්නේ නැහැ. දේවපිය අදාළ වෙන්නේ නැහැ මෙතනට.
දෙවියන් වහන්සේට තිබිය නිසා අකී කරවලු. අකමැති වුණත් කී කරවලු. හැබැයි අපි කී කරවිය යුත්තේ ප්‍රීතිය. ඒක තමයි අපේ ගුණාංගය වෙන්න ඕනේ. යේසුස් වහන්සේ ප්‍රීතියෙන් කී කරුණා. උන්වහන්සේ කිව්වා නෑ ස්වාමිනි, මගේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේ කැමැත්ත වෙන්න පියාණනි. මං හිතන ඔගලට ගොඩක් පැහැදිලි වුණා කියලා. කීකරුකම් ගැන. ඒ වගේම අපි කතා කරන්න යනවා යටහත්කම, සමාවය, අවංකකම. ඊළඟ කුරුණ අපි බලමු ඊළඟ කුරුණ මොකක්ද කියලා. ඊළඟ වැදගත්ම පිළ එක තමයි අවංකකම. අවංකකම කියනකොට මොකද අවංකකම? මොකට අවංක වෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලම මූලිකවම කාරණය තමයි අපිට අවංක වෙන්න ඕනේ. ඔයා ඔයාට අවංක වෙන්න ඕනේ. හරි. ජෙනුවින්නස්. අවංකකම කියලා කියන්නේ ඒකයි. ජෙනුවින්නස්. අපිට අවංක වෙන්න ඕනේ. ඔයා ඔයාට අවංක වෙන්න ඕනේ. ඔයා ඔයාව රවටා ගන්න බෑ. හැබැයි මම ඔයාලට පොඩි කාරණයක් මම පැහැදිලි කරලා දෙන්නම්. ජෙරමි අපොතේ අපිට කතා කරලා තියෙන කාරණය මම කැමති මේ වෙලාවේ සිහි කරන්න. ජෙරමියා 17:9. ජෙරමියා 17:9. මෙහෙම කතා කරලා කියනවා, සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? සියල්ලට වඩා heart එක. Heart is deceitful above everything. එනිසා රැවටෙන්න එපා මෙන්න මේකට. ඔයා අවංකයි කියලා කියනකොට ඔයා අමතක කරන්න එපා, ඔයාගේ හදවත, ඔයාගේ heart එක ඔයාව රවටනවා. මොකද හදවත රැවටිලිකාරයි, සිත රැවටිලිකාරයි. සිත රැවටිලිකාරයි. සියල්ලට වඩා සිත රැවටිලිකාරයි. එනිසා ඔයා අවංක වෙනකොට ඔයා හදවතට එකඟව ක්‍රියා කරන්න එපා. අද ගොඩාක් ක්‍රිස්තියානි අය අර ලෝකෙ මිනිස්සු වගේ හදවතට එකඟව ක්‍රියා කරනවා. මගේ හදවතට එකඟව මම කතා කරනවා කියලා. අනේ එපා. මොකද හදවත රැවටිලිකාරයි. ඔයා ක්‍රියා කරන්න ඕනේ ආඥානන් වහන්සේට එකඟව මිසක් හදවතට එකඟව නෙමෙයි. හරි. බුදු වගේ හදවත රැවටිලිකාරයි. සියල්ලට වඩා රැවටිලිකාරයි. එනිසා ඔයා සම්පූර්ණත්වයට එන තුරු, ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ සිතම ඔයා තුළ ඇති වෙන තුරු, ඒ heart එක දිවනසගේ හදවත ඔයා තුළ සම්පූර්ණ වෙන තුරු ඔයා හදවතට එකඟව වැඩ කරන්න එපා. මොකද හදවත රැවටිලිකාරයි. ඔයා රවට්ටනවා. ඒක නිසා තමයි ගොඩක් කැරලිකාරකමට යන්නේ ගොඩක් අය. හරි. ඒතර අවංකකම ඔයාගේ හදවත රවට්ටනවද කියලා ඔයාලට ටෙස්ට් කරන්න, නැත්නම් ඔයාගේ සහතික ලෙස දැනගන්න තමයි දෙවියන් වහන්සේ ඔයාව සමහර වාතාවරණයන් තුලින් ගෙනියන්නේ. අපි යන්නේ 1 පේතෘස් පොතට. 1 පේතෘස් 1. 1 පේතෘස් 1. ඒක හොඳට පැහැදිලිව පේතෘතුමා කතා කරලා කියනවා. 1 පේතෘස් 1 6 පදේ 6යි 7යි අපි කියවන්න යනවා. 1 පේතෘස් 1. ඕනෑව තිබින විට ඔබ සැම දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂා වලින් ශෝකයට පත්වන නමුත් ඒ ගැළවීම ගැන ඔබ සැම ඉතා ප්‍රීතිවන්න හුය. In this you greatly rejoice through, though now for a little while if need be you have been grieved by various trials. අපිට එන පීඩාවන්, පරීක්ෂාවන්, දුක් විඳීම නිසා අපි දුක් විඳිනවා සමහරවිට. ඒ පීඩාවන් දුක් විඳීම් දෙවියන් වහන්සේ වෙන්න ඉඩ හරින්නේ ඇයි දන්නවද? ඊළඟ පදේ 7 පදේ මෙන්න හේතුව. එසේ ශෝකයට පත් වෙන්නේ නාස්ති වී යන්නා වූ එසේද වුවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අගේව තිබෙන ඔබ සැමගේ ඇදහිල්ල පරීක්ෂා කරයි. ඒ සිංහල බයිබලයේ ටික වැරදිමයි කියලා ඉංග්‍රීසියෙන් කියවන්නවා.
that the genuineness of your faith, genuineness of your faith, being much more precious than gold that perishes, though it is tested by fire, may be found to be praise, honor, and glory at the revelation of Jesus Christ. Yesus vahansege prakasha vimedi mahimayat gauravayat prasansavat labena pinisa. Obage adahille avanka bhave test karanna. Unvahanse kriya karanawa mokada eya ranata wada watinawa. Eka ginnen test karana nisa. රත්තරන් ටෙස් කරන්න ගින්නෙන්නේ රත්තරන් පරීක්ෂා කරන්න ගින්නෙන් ඒ නිසා ගින්නෙන් අපිව පරීක්ෂා කරනවා මොකක්ද දන්නවද අපි කොච්චර ජෙනුයින්ද කියලා බලන්න අපේ ඇදහිල්ල ඒ ටෙස්ටිං එක ට්‍රයල් එක අපි එනකොට දැනගන්න ඔයාට ඒක දෙවියන් වහන්සේ එන්න ඉඩ හැරලා තියෙන්නේ ඔයාගේ ඇදහිල්ලේ අවංකභාවය ටෙස් කරන පිටසයි Abraham take a karani, the Hilavanka Bali. Kuma the Kare. Abraham to the Ashirwa the Kala, Mudaradim Ashirwa the Kala, was doing Ashirwa the Kala. Vyasaka Kali, the Aurdu Anuna Medi. Abraham to Darwetum. Abraham either to Guda, Kadri Mudinas, Purunduna, me, Darwa, Tulim, Mama, Jati Yak Beaker, no Jati in the Manga Ashirwa the Kerma. Make a Darwa. ඉදරුව අවුරුදු 10ක් විතර ඉඳින් දරුවගේ හුරතල් බලලා දරුවට ආදරේ වෙලා අබ්‍රහම් පුතා එක්ක කොච්චර මේව සෙල්ලම් කරන්නේ නැද්ද අරවා කරන්නේ විනෝද වෙන්නේ නැද්ද මේ ඔක්කොම දේවල් කරලා අවුරුදු 14 15 වගේ වෙනකොට දවස කතා කරලා කියන එක දවසක් අබ්‍රහම්ට අබ්‍රහම් අරවා ආදරේ කරන පුතා ඉන්නේ ඔව් සෝනි මං අර ගොඩක් ආදරේ අන්න එයා වරන් ගිහිල්ලා මට පූජා කරන්න ඒ කියන්නේ මරලා දාන්න කන්දර ගිහිල්ලා එයා මරන්න පූජා කරන්න මට පූජා කරන්න Abraham ප්‍රශ්න කරේ නෑනේ මේ කතා කරන්නේ දෙවියන් වහන්සේද මේ කතා කරන්නේ යක්ෂ ආත්මයක්ද මේ කතා කරන්නේ මිනිස්සෙක්ද මේ මිනිස්සර මං කී කරු වෙනවද මොකෝත් ආබ්‍රහම ඇව්වේ නෑ වයිෆ්ට කිව්වෙත් නෑ දරුවා අරගත්තා පූජාවට අවශ්‍ය කරන බඩු ටික අරගත්තා දරුවත් එක්ක ගියා ගිහිල්ලා කඳුරට ගිහිල්ලා දරුවා අහද්දි කෝ පූජාව කිව්වම දනසපයයි කියලා ගෙනිහිල්ලා අල්තාරේ තියලා දරුවා ගැට ගහලා ඔක්කොම කරලා ගින්න ලෑස්ති කරලා දර දාලා ඔක්කොම කරලා පිහිය ඉස්වානින්න. ඒ කියන්නේ හදවතින් මරලා ඉවරලා තමයි අත ඉස්වේ. මොකද අත උස්සන්නේ නැහැනේ හදවතින් මරන්න තීරණය කරන්නේ නැතු. තමන් ආදරය කරන තමන් එකම පුතා. මොරය කන්දේ. හදවතින් තීරණය කර මරනවා කියලා. අත උස්සපු ගමන් දැරස කියන නෑ මුකුත් කරන්න එපා. මොකද ඔයා හදවතින් එක කරලා ඉවරයි. කී කරුකම. තොදිනස කියනවා දැන් මම දන්නවා මම කියන කිසිවක් ඔයා නොකර ඉන්නේ නැහැ. ඒ කී කරුකම ආබ්‍රහම්ට ධර්මිෂ්ඨකම කොට ගණන් ගන්න ලැබුණා. හරි. ତୁର අවංක භාවය ටෙස් කරේ කොහොමද දන්නවද? හදව ජෙනුයින්නස්. ඒ කියන්නේ ආබ්‍රහම් කී කරුණා විතරක් නෙමෙයි ආබ්‍රහම් අවංක වුණා. එතන. ආබ්‍රහම්ගේ ඇදහිල්ල අවංක බව ප්‍රකාශ කරනවා. එයා දෙවියන් වහන්සේ ළඟ හිටියේ දරුවා ලබාගෙන වස්තුව ලබාගෙන පොහොසත් වෙන නෙමෙයි. එයාගේ ඇදහිල්ල තිබුණේ දෙවියන් වහන්සේ කෙරේ විතරයි. අවංකයි. ජෙනුයින්නස්. එයා ජෙනුයින්. එයාගේ ඇදහිල්ල ජෙනුයින්. ඇයි? දෙනස කියනවා දෙයක් කරන්න ලෑස්ති. මොකද හේතුව? මට වෙන ජෙන්න නැහැ. අවංකයි. ඒ ඇදහිල්ලේ අවංක භාවය. ටෙස් කරන්න සමහරට පරීක්ෂාවන් ගියා අපිට කරන්න බැරි දේවල් කරන්න කියනවා ඒක අර කීකරුකම වැදගත් කියලා මම කිව්වේ ඒ කීකරුකම තුළ තමයි මේ ඔක්කොම දේවල් රඳා පවතින්නේ කීකරුකම කියන පිල එකේ තමයි ඔක්කොම කනෙක්ටඩ් අවංක වෙන්නේ ඔයාගේ අවංක භාවය ටෙස් කරනවා ගින්නෙන් සමහරවිට වෙන පරීක්ෂාවලින් වල පීඩාවලින් ටෙස් කරනකොට ඔයා නොසෙල්වි ඉන්නවා ඒ වගේ අවංක ඔයාගේ ඇදහිල්ල අවංකයි අද වෙනස තේ කින්නේ කර්ණ දේව ලබා ගන්න නෙමෙයි. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ මේ වහන්සේ තුල අපි යන මේ ගමනේදී ඒ පිලර්ස් හතරේ නැත්නම් ඒ කාරණා හතරේ වැදගත්ම එක තමයි අවංක බව. ඒතර අවංක වෙන්නේ කොහොමද?
දැන් අපි දැනගත කීකරුකම කියන්නේ කීන දේ කරනවා කියලා. ඒතර අවංකකම කියන එක ප්‍රැක්ටිකලි අපි 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 ප්‍රායෝගිකව ඒක ක්‍රියා කරන්නේ කරන දේ අපි කියනවා. මගේ ඇතුලේ සැඟවුණු කාරණා නැහැ. මම කරන දේ කියනවා. කරන දේ මං කියනවා. මං ජෙනුවින් මගේ සැඟවුණු දේවල් නැහැ. මම උනාස ඉදිරි අවංකයි. කියන දේ කරනවා ඒකීකරුකම. කරන දේ කියනවා. ඒ අවංකකම. ඇතුලේ දේවල් නැහැ. නේද? කරන දේ කියනවා. විවෘතයි. අවංක සිතුවිලි. ඇත්ත අවුවට ස්වාමීන් වහන්සේ කවදාවත් වරදක් වෙන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ නිතරම එයත් එක වාසය කරනවා. අවංක අයත් එක්ක. අවංකකම ජෙනුවින්නස්. ඔයා දෙවියන් වහන්සේ තුළ ඇදහිල්ලේ අවංකභාවය රණට වඩා වටිනවා කියලා පේතෘස් කිව්ව එකයි. ඒක රත්තරන් වලට වඩා වටිනවා. ඒ නිසා රත්තරන් වලට වඩා වටින නිසා හරියට රත්තරන් ටෙස්ට් කරනවා වගේ ඒක ගින්නෙන් ටෙස්ට් කරනවා. ඔයාගේ අවංකභාවය. ඒතර ඔයා අවංකද කියලා දැනගන්න නම් පරීක්ෂාව එනකොට පලා යන්නවත් පරීක්ෂාව වෙනුවට කිඳිරි ගන්නවත් නෙමෙයි පරීක්ෂාවේ ජය ගන්න ස්ථිරව ඉන්නවා. මොකද ඔයා අවංක නිසා. මම හිතනවා පැහැදිලි කියලා. ඒතර අවංකභාවය කියන්නේ කරන දේ කියන කෙනා. සැඟවුණු දේ නොමැති නිසා. නැ කෙනා. ඒක එක වෙන්නත් අපිට ඊළඟ පිළ එක මේ 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 කණු හතර එකිනෙකට සම්බන්ධයි. හරි. ඒතර කරන දේ කියන කෙනා අවංකයි. ඒ වගේම ඊළඟ කණුව නැත්නම් ඊළඟ ප්‍රධාන කාරණය අපි බලන්න යන්නේ යටහත්කම. දැන් යටහත්කම කියන වචනය අපි මේ ගොඩක් වෙලට වරදලා තේරුම් අරන් තිනවා මේ හිනා වෙලා ඔළුව පාත් කරන අයට යටහත් කියලා. මූණට හිනා වෙලා ඔළුව පාත් කරගෙන අනේ ඔකේ. එයා තමයි යටහත් කියලා. නෑ 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 නෑ. මම මගේ අත්දැකීමෙන් මං කියන්නම් ගොඩාක් වෙලාවට ඔය හිනා වෙලා ඔළුව පාත් කරන අය හරිම මේ කපටි. හරි. කපටි කමට එහෙම කරන අය ගොඩක් ඉන්නවා. මට එහෙම වුණා හොඳට අනන්ත හම්බෙලා තිනවා ක්‍රිස්තියානි සභාව ඇතුලේ. හරි. ඔළුව පාත් කරනවා. හරි ඔක්කොම කියනවා. බඩාත ගානවා පිටාත ගානවා ඔළුවත ගානවා ඔක්කොම කරනවා යටහත් වගේ පෙන්නනවට යටහත් නැහැ. සැබෑ යටහත් තමයි මොකක්ද දන්නවද? යේසුස් වහන්සේගේ වචන වලට අනුව. මතෙව් 18. මතෙව් 18 තුන්වෙනි පදේ ඉඳලා දෙකේ ඉඳලා එතකොට ලේසි. උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා ඕන්මද සිටවා දරුවෙක් වෙනවා අරගෙන කියනවා සැබෑවක් ඔබ සැමට කියමි. ඔබ සැම හැරි කුඩා දරුවෙක් මෙන් නුනොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නේ. කියන අපිට කියනවා හැරෙන්න කියලා. මොන වගේද? ළමෙක් වගේ. ඊට පස්සේ ඊළඟ පදේ. එබැවින් මේ කුඩා දරුවෙක් මෙන් යටත් වෙන කවුරු නමුත් ස්වර්ග රාජ්‍යයේ ඉතා උතුම් තැනත්තා. දරුවෙක් වගේ යටත් වෙනවා. දරුවගේ ස්වභාවය මොකද්ද? අපි හිතමු අවුරුදු 3ක විතර වගේ දරුවෙක් ඉන්නවා. ඒක 3ක විතර වගේ. ඒ දරුවා තුල සැඟවුණු අරමුණු නෑ නේද? ඔක්කොම කියනවා නේද? හැමදේම කියනවා නේද? අර මංකේ කියන දේ කරන දේ කියන කියලා. ඒ වගේම තමයි එයා හරි කීකරුයි. ඒ වගේම එයාගේ සැඟවුණු දේ නෑ. එයාගේ දේවල් හැංගිලා නෑ. යටි අරමුණු නැහැ. එයා හරි අවංකයි. කීකරුයි. ඒ නිසා යටහත්. ඒලා යේසුස් වහන්සේ කියනවා මේ කුඩා දරුවෙකු මෙන් යටහත් වෙන්න ඕනේ. යටහත් වෙනවයි කියන්නේ දෙකක්. යටහත්කම කියන්නේ හම්බ යටහත්කම. යටහත්කම කියලා කියන්නේ මගේ ඇතුළාන්ත කිසි රහසක් නැහැ. ඒ නිසා මම කීකරු වෙනවා. මම කියන දේ අහනවා. මම කරන දේ කියනවා.
හේතුව මගේ ඇතුලේ සැඟවුණු දේ නැහැ. අවංකයි. කීකරුයි. එනිසාම යටහත්. යේසුස් වහන්සේ කියන මම හරි යටහත්. මම මෘදු මොළොක් ගති ගුණ තියෙනවා. අපි යටහත්කම කියලා කියන්නේ මෘදු මොළොක් ගති ගුණම නෙමෙයි. නමුත් යටහත් වෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියමම යටත් වෙනවා කියලා කියන්නේ. දෙවියන් වහන්සේට මෘදු මොළොක් ගතිය පෙන්වනවා කියන එක නෙමෙයි. යටහත් වෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේට මම කීකරු වෙනවා. මම උන්වහන්සේ ඉදිරිය අවංක වෙනවා. ඒක යටහත්කම වෙනවා. එනිසා යටහත්කම කියන ඒ කණුවේ අපි බලපුවේ ඒ පිළ එකේ ඒකේ ඇතුළාන්තේ ප්‍රායෝගික ක්‍රියාව තමයි සැඟවුණු කිසිවක් නැහැ. ඒක අවංකකමට සම්බන්ධයි, කීකරුකමට සම්බන්ධයි. කීකරුව අවංකව සිටින අය යටහත් වෙනවා. යටහත්කම නොමැතිව දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට ක්‍රියා කරන්න බෑ. මොකද අපිට බයිබලයේ කියන එක පේතෘස් පොතේ දෙවියන් වහන්සේගේ බලවත් වූ හස්තය ඉදිරියේ යටහත් වෙන්න, යටහත් වෙන්න. Humble yourself before the mighty hand of God. අපි අපිව උසස් කරගන්න උත්සාහ කරන්නේ. මොකද මන් තුල නැහැ සැඟවුණු දේවල්. මට උසස් කරගන්න ප්‍රසිද්ධ වෙන්න මට ඌමනාවක් නැහැ. මට ඕනේ නැහැ ජනප්‍රිය වෙන්න. මට ඕනේ නැහැ මගේ සේවයක් ගොඩනගා. මට ඕනේ නැහැ මගේ දේවල් ගොඩනගා ගන්න. මට ඕනේ නැහැ මගේ රාජ්‍යයක් ගොඩනගා ගන්න. සැඟවුණු අරමුණු නැහැ. යටහත් කම තියෙන කෙනා කැරලි ගහන්නේ නැහැ. යටහත් කම තියෙන කෙනා හැම වෙලාවෙම යටහත්ව සිටිනවා. දෙවියන් වහන්සේට යටහත්, නායකත්වයට යටහත්. එකිනෙකාට යටත් වෙන්න කියලා තියෙනවා බයිබලයේ. නුඹලා එකිනෙකාට යටත් වෙන්න. අපි එකිනෙකාට යටත් වෙන්න පුළුවන් වෙන්නේ මගේ සැඟවුණු අරමුණු නැත්තම්. මගේ සැඟවුණු කාරණා නැත්තම් කිසිම රහසක් මා තුළ නැත්තම් මම සහෝදරයොත් එක්ක එකට වාසය කරන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. සැඟවුණු දෙයක් නෑ. හැඟවිච්ච එජෙන්ඩ නෑ. රහසින් කතා කරන්නේ නෑ. රහස් නෑ. එයා තමයි යටහත්. රහස් තියෙන්නේ අහංකාර කෙනාට. මොකද එයාට තියෙනවා යමක් ගොඩනගා ගන්න. යටි අරමුණු තියෙනවා. තුර සේවයක් තුළ විශේෂයෙන්ම සභාව තුළ අපි සහෝදරයොත් එක්ක අපි ආශ්‍රය කරනකොට යටහත්කම කියලා කියන්නේ මගේ සහෝදරයගෙන් මම කිසි දෙයක් හංගන්නේ නැහැ. මම යටි අරමුණු තියන්නේ නැහැ. ඒ කෙනාගේ යහපත උදෙසා සමහර දේවල් මම නොකිය හිටියත් මගේ ආත්මార్థකාමීත්වයට මම දේවල් හංගන්නේ නැහැ. යටහත් කියනවා සියලු දේ උගන්නනවා. යේසුස් වහන්සේගේ ගතිගුණ තිබුණා දන්නවද? යොහන් 17 යේසුස් වහන්සේ යාඥා කරනවා. ගෝලයන්ට. ඒ යාඥා කරන වෙලාවේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා මෙන්න මෙහෙම. අපි යාඥාවට යන යොහන් 17. යේසුස් වහන්සේ යාඥා කරන වෙලාවේ යොහන් 17 මෙන්න මෙහෙම කියනවා. ගෝලයන් ගැන කතා කරලා. 6 වෙනි පදේ. ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. ඔහු ඔබ සන්තක වූවෝය. ඔබ ඔවුන් මට දුන්සේක ඔහු ඔබගේ වචනය රක්ෂා කළෝය. ඊට පස්සේ 7 පදේ. ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමිණු බව ඔහු දැන් දනිති. හරි. දැන් බලන්න යසුන්සේ යටහත්කම. හරි යටහත්කම යසුන්සේ. ඊට පස්සේ ඊළඟ පදේ. මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි. ඔහු ඒවා පිළිගෙන ඔබ මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන ඔබ මා එවූ බව විශ්වාස කරේ. දැන් බලන්න ඊසස් කියනවා ඔබ මට දුන් වචනේ මම ඔවුන්ට දුන්නා. කිසි දෙයක් හැංගුවේ නැහැ. කිසි දෙයක් හැංගුවේ නැහැ. එයා තියාගත්තේ නැහැ කිසි දෙයක්. යටහත්කම කියන්නේ ඒක. හැබැයි යටහත්කමේ ප්‍රතිවිරුද්ධ වචනේ මම දන්නේ අහංකාරකමද කියලා. උද්දච්චකම සමට එක වෙන්න ඇති. ඒ අහංකාර කෙනා මොකද වෙන්නේ? අනිත් කෙනා තමාට වඩා උසස් වෙයි කියලා හිතාගෙන දේවල් තියාගන්නවා.
ඔක්කොම මම දෙන්නේ නැහැ මොකද මට වඩා උසසුලුත් ඒකට බයයි. එනිසා යටහත්කම කියලා කියන්නේ තමන් සන්තක සියල්ල දෙනවා. කිසි දෙයක් තියාගන්නේ නැහැ. අනිත් කෙනා පුළුවන් අන්තරම් අපි ඉස්සරහට යන්න දෙනවා. මට වඩා එයා උසස් වෙනවා නම් මම කැමතියි. යේසුස් වහන්සේ ඒකයි කිව්වේ මම කළ දේවල් වලට වඩා නුඹලා දේවල් කරන්න යනවා. මම පියන්නස ළඟට යන නිසා. නිසා කිසි දෙයක් හංගන්න උන්වහන්සේ දුන්නා. කෝලයන්ට. යටහත්කම කියන්නේ ඒකයි. රහස් තියාගෙන කුටු කුටු ගගා අරව කර කර තමන් විතර සමහර දේවල් තියාගෙන අරගලන්ට ඒක දෙන්න හොඳ නැහැ කියාගෙන. එහෙම නැහැ. උන්වහන්සේ දුන්න දේ දුන්නා. එච්චරයි. යටහත්කම කියන්නේ ඒක. නැතු මේ ඔළුව අත ගගා බඩ අත ගගා පිට අත ගගා ඉන්න හැටි නෙමෙයි. ඔළුව නමට කතා කරන හැටි නෙමෙයි. අර සමහර හිමීන් කතා කරන හැටි ලතුලත් නෙමෙයි ලැබුණා. ඒකනේ මේ යටහත්කම කියන්නේ. යටහත්කම කියන්නේ ආකල්පයක්. යේසුස් වහන්සේ තුළ යටහත්කම තිබුණා. පියාණන් වහන්සේ දුන්නාට උන්වහන්සේ සියලු දුන්නා. සැඟවුණු කිසිවක් නැහැ. ඩබල් ගේම් නැහැ. අහංකාර නැහැ. තමා උසස් කරගන්න හදන්නේ නැහැ. අර හීබ්‍රු පොතේ අපි කියපු කොටස කියවනේ තමාව උත්තම පූජකයා ලෙස යේසුස් වහන්සේ තමා උසස් කරගත්තේ නැහැ. ඒකද පේතෘස් කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්න. නිසි කලදී උන්වහන්සේව උසස් කරායි. යේසුස් වහන්සේ දෙකයි වුණේ. යේසුස් වහන්සේ පියාණන් වහන්සේ ඉදිරියේ යටත් වුණා. බලන්න මේ කතාව. කොච්චර යටහත්ද? පියාණන් වහන්සේ උන්වහන්සේව නැගිට්ටුවා. උසස් කරා. උත්තම පූජකයා කරා. ඒක දුන්නා. ඒ ගෞරවය දිව්‍යනසු දුන්නා. එනිසා අපි දිව්‍යනසු ඉදිරියේ යටත් වෙනවා කියලා කියන්නේ අපි කිසි සැඟවුණු දෙයක් නෑ. අපිට අපිව උසස් කරගන්න අපි උත්සාහ කරන්නේ නෑ. මගේ යටි අරමුණු නෑ. ඒකයි යේසුස් වහන්සේගේ ස්වභාවය. අන්තිම එක මම දන්නේ මේක මට අද කරන්න වෙලා තියෙයිද කියලා. මම මෙතන පෙන්නලා විතරක් මම ලබන සති ටික තියාගන්න ඊළඟ දවසට මම තියාගන්න. ඒකත් අර පළවෙනි එක වගේම වැදගත්. ඉතින් මම හිතනවා මම මේක පොඩ්ඩක් පෙන්නලා මොකද්ද කියලා අපි හෙට දවසේ ඒදී කතා කරමු කියලා. ඒ තමයි විශ්වාසවන්තකම. Faithfulness. මේක ගැන ගොඩාක් කතා කරන්න තියෙන නිසා අද අපිට තියෙන කාලය අවසන් වෙලා තියෙන නිසා මම මේක හෙට දවසට තියාගන්න. විශ්වාසවන්තකම. අද සභාව තුල නැති විරල නැති කියන්නේ නෙමෙයි විරල. හරිම අඩුයි. එනිසා මේ ගැන කතා කරන්නම අවශ්‍යයි. පළවෙනි කුළුණ වගේම තමයි මේකත් ඒ තරම් වැදගත් වෙනවා. එනිසා දවසේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ කතා කරලා ඔබේ උන්වහන්සේ ඉදිරියේ විවෘත වෙලා අපි අවංකව ස්වයං විමර්ශනයකට යමු. අපි ගැන හදවතට එකඟව නොව ආත්මයන්න් වහන්සේට එකඟව ශුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ දෙන්න ඔයාව විමසන්න. ඔයාගේ හදවත විමසන්න. ඔයාගේ හදවතේ ආකල්ප විමසන්න. ඔයාගේ මානසික සිතුවිලි විමසන්න. ඔයාගේ සෝල් එකේ ස්වභාවය විමසන්න. කීකරුකම, අවංකකම, යටහත්කම. මේ කාරණා තුන ගැන පැහැදිලි කරා. මේක අද ඇත්තටම වැදගත් වෙනවා. කියන දේ කරන දේ කියන රහසක් සැඟවුණු දෙයක් නැති කෙනෙක්ද ඔයා? අපි ආඥා කරමු ස්වාමිනි. ඔබ වහන්සේටම අපි සියලු ගෞරවය මහිමය දෙනවා. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේගේ උස මහත්ය ප්‍රමාණයට අප සියල්ලන් වර්ධනය වෙන තෙක් සභාව තුළ ක්‍රියා කරන පිණිස ඔබ වහන්සේ දීමනා දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. දැන් ස්වාමිනි, ඒ දීමනා කරන කොටගෙන සභාව ඇතුලේ මේ ක්‍රියාකාරකම අපි ඉෂ්ට කරන්න ඔබ වහන්සේගේ අනුග්‍රහය අප සිල් දිනට දෙන්න කියලා පිළිනවා ස්වාමිනි. කණ්ඩායමක් ලෙස, සභාවක් ලෙස ඉදිරියට යන්න ඔබ වහන්සේගේ මඟ පෙන්වීම, ශුද්ධාත්ම මඟ පෙන්වීම අප සියලන්ට ලබා දෙන්න කියලා පිළිනන අතර ස්වාමිනි, ඔබ වහන්සේට කීකර වූ ඇදහිල්ල තුල අවංක වූ සැඟවුණු කිසි දෙයක් නැති යටහත් වූ සෙනගක් ලෙස ඔබ වහන්සේගේ තුල සේවයේ ඉදිරියට යන්නත්, ඔබ වහන්සේ එනතුරු විශ්වාසවන්තව සිටින්නත්
මෙන්න ස්වාමිනිය ඔබ වහන්සේගේ අනුග්‍රහය අපට දෙන්න කියලා ඉල්ලනවා. ශුද්ධාත්ම මඟ පෙන්වන්න අපි කෙනෙක්ට දෙන්න කියලා අපි ඉල්ලනවා. අපතුලින ඔබ වහන්සේ සියලු ගෞරවය මහිමය ලබන පිණිස මෙන්න අපි යටත් වෙනවා, බාර වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හෙටත් මේ වගේම කතා බහක් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. එනිසා සියලු දෙනාට ඒ අනුග්‍රහය, ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය අධිකව ලැබේවා. ආමෙන්.